කාරණේ අභිධර්මයේ කියන එක සවන් දීමෙන් පවා පුදුම ආනිසංස ලැබෙන බව අර්ථ කතාවල හැඳින්වෙනවා. ඒක වැදගත් පණිවිඩයක් පසුකී කාලේ අපි සඳහන් කළා. බුද්ධ කාලේ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ වනගතව ආරණ්‍යකින් ස්වාමින් වහන්සේලා කීප නමක් සමදාම රාත්‍රීට අභිධර්ම සජ්ජායනා කරනවා. ඔතන ඉන්නවා වනාන්තරයේ ධාර පිඹුරේ. මේ ධාර පිඹුරා මේකට හැමදාම සවන් දෙනවා. හැබැයි මේ ධාර පිඹුරා පෙර ජාති ජාති වල රහත් බෝධිය පිණිස පෙරම් පුරාණ ආපු කෙනෙක් නිසා ධර්මයට මෙච්චර නැමුනේ. ඕගේ සිතේ මේ ධර්මයේ පුදුම විදියට රැඳුණා. ඕකට ධර්මය ගැන ආબોධය නැහැ. නමුත් මේ ධර්ම කාරණා වචන ඕගේ සිතේ ඇඳුණා. ඕයේ කුසල බලයෙන්ම දිව්‍ය ලෝක හයෙම බුද්ධාන්තරයක් දෙව සැපවින්දා. නැවත අපේ බුදු සසුනේ ධර්මාශෝක සමයේදී මනුරෝ පහළ වුණා පාටලිපුත්‍ර නගරේ. ඔහුගේ නම ජනසාන. ඒ කාලයේදී බින්දුසාර රජුරුව තමයි ධර්මාශෝක රජුරුවන්ගේ පියා. එන ධර්මාශෝක රජුරුවන්ගේ මවතුමියගේ කුසේ ධර්මාශෝක කුමාරයා පරිසන්දිගෙන සිටින කාලේ මවතුමියට දොළ දුකක් ඇති වුණා කියනවා. ඉරයි හඳයි පාගාගෙන තරු කැත තියෙන අහස එළියට වෙලා ජඩවිල් පනුවන් කන්ද. ඉතින් නොයෙක් පඬිවරු බ්‍රාහ්මණරුව කැඳවලා මේ දොළ දුක විසඳන්න නියම කළා. කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා. මේ ජනසාන කැඳෙව්වා. ජනසානට පුළුවන් වුණා. ඔහු සැබවින්ම ඊට සුදුසු මණ්ඩපයක් ඇති කළා. විශාල ගෝල දෙකක් ඇති කළා. ඉරයි හඳයි වෙනුවට ඒ ළඟ මැද්දේ ආසනයක් පනේවා. හොඳ සනීප ආසනයක්. උඩින් මේ වියන් බැඳලා තරු කැට දිලිසෙන ආකාරයට දිලිසෙන දේවල් එල්ලලා හැන්දෑව ඉරයන බැස් ඉර බැස යන වෙලාවේ දේවින් වහන්සේ සේවිකාවකින් වඩම්මගෙන ඇවිල්ලා පිරිසක් මැද්දේ එතුමියට වාඩි කෙරේව ආසනේ. මෙන්න ඉර, මෙන්න හඳ පාග ගන්න, මෙන්න අහස එළිය, මෙන්න තරු එළිය, මෙන්න ගැඩවිල් පනුවන් කියලා යමක් කයමට දුන්නා. මොනවද මේ ගැඩවිල් පනුවන් ඇටේට හැදුවේ? අද කාලේ ලංකාවෙත් හදන උඳු පිටි වලින් මේ රවුම් රවුම් හදන මුරුකුවාගේ ජාතියක්. ඒකට කියනවා පැණිවලලු කියලා. පැණිවලලු ගැනවිල් පනුවා කියලා දුන්නා. ඉතින් එතුමියගේ දොළදක සංසිඳුණා. ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ දෙවියගේ කුසේ ඉන්න දරුවා මුළු ජම්බුද්දීපේට අග රජ වෙනවා. දීපත් චක්‍රවර්ති වෙනවා. ආහසෙත් පොළවෙත් මහමුහුදෙත් මොහුගේ අනසක පවතිනවා. එවාගේම දෙවියොත් යක්ෂයොත් වලස්සොත් පක්ෂීනොත් මේ රජතුමාට සේවය කරන්න පෙළඹෙනවා. ඔය අනාගත වාක්‍ය කියලා තිබුණා. පසු කාලයකේ සියල්ල සිද්ධ වුණා. ඉතින් මව්පියන්ගෙන් මේ ධර්මාශෝක රජතුමාට ඒ සියල්ල දැනගන්න ලැබිලා මේ ජනසාන සෙව්වා ඔහුට සංග්‍රහ කරන්න. ඔහු ඈත පළාතක ආජීවක පැවිද්දෙන් පැවිදිලා හිටියා. පස්සේ මේ රාජපුරුෂයන් යවලා සිමිකාවකින් වඩම්මගෙන ආවා. එනකොට මහාවත්තනිය කියන ආරණ්‍ය මැද්දෙන් එන්න තියෙනවා. එතෙන්දී මේ ජනසානට ඕන වුණා මේ ආරණ්‍ය බලන්න. ආරණ්‍යට බැහැලා ගියා. සිවිකාවෙන් බැහැලා ඇතුළේ එනකොටම තිබුණේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේගේ ආවාසය. වටේටම සතුන් ඉන්නා, බොහොම ලස්සන සතුන්. අලි, ඇතුන්, සිංහ, ව්‍යාඝ්‍ර, මුවන්, ගෝනුන්, යාවන්, මීමුන්නන් නොයෙක් සතුන් ඉන්නවා. සෙල්ලම් කරන කිසිම සතෙකුට හිංසාවක් නැහැ. පස්සේ මේ ජනසාන ඇවා ස්වාමින් වහන්සේගෙන්, ස්වාමිනේ මේ මොන මොන සත්තුද මං අඳුරන්නේ නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ මොහුගේ අතීතයේ බැලුවාම අර ධාර පිඹුර කාලේ අහපු අභිධර්ම පද සිහිපත් කරන්න හිතුණා. කියා හිටියේ ඇවැත්නි, ඔයා තමයි පංචස්කන්ධ, ඔය දොළොස් ආයතන, ඔය අටලොස් ධාතු, ඔය පටිච්ච සමුප්පාද ධර්ම කියනකොට ඔහුට අතීත සංඥා මතු වුණා, සිහි වුණා. ඒ වෙලා පාත්තලක අනේ ස්වාමිනේ මට දැන් වැටහුණා මං යන පාර වැරදි, මං මහාන කරගන්න අර භාවනාවක් දෙන්න. ඒ වෙලාවේ මහාන කළා, භාවනාවක් දුන්නා, ගහක් මුලට ගියා. එක මාසෙනේදී සවකලස්නස අරිහත්ත්වයට පත් වුණා. ආචාර්යයි නේද දහම් පදයට, අභිධර්ම දහම් පදයට සවන් දුන්නේ ත්‍රිසංසතෙක් විලා. නමුත් ඒ හේතුවෙන් ਉਹ දිව්‍ය ලෝකේ බුද්ධාන්තරයක් සම්පත් වින්දා. මනුලෝව ඇවිල්ලා බොහොම උගත් බෞද්ධ දෛවඥයෙක් වුණා. අන්තිමේදී බණපදයකට සවන් දීලා එක මාසෙනේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරන තරම් ඔහු ඥාන සම්පන්න කෙනෙක් වුණා. එනිසා අභිධර්මය ඉගෙන ගන්න තැනත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා, ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. එනිසා අභිධර්ම දේශනාව
විපස්සනාවට අතිශයින්ම පාදක වෙනවා අවශ්‍යම වෙනවා අභිධර්මයේ උගෙන ගන්න අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත් වෙනවා.